මේ අතර පාලන මිලෙන් නිදහස් වූ සහල් සඳහා සහල් මෝල් හිමියන් මිල ගණන් යෝජනා කරමින් සිටිනවා. ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මහ පරිමාණ සහල් මෝල් හිමියන් ප්‍රකාශ කළේ නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 115කටත් සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 140කටත් කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 165කටත් අලෙවි කිරීමට කටයුතු කරන බවයි. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ද සිය මිල ගණන් ඉදිරිපත් කළා. නාඩු සහල් කිලෝ එකක් රෝබි වතුර රුපියල් 60කට වී කිලෝ එකක් දෙන්න පුළුවන් නම් තොග රුපියල් 107ක් වගේ මිලක් අපි යෝජනා කරන්නේ. ඒ වගේම ගොයිමාතුරුන්ට සම්බා වී කිලෝ එකකට රුපියල් 70ක් දීලා සම්බා සහල් කිලෝ එකක් රුපියල් 130ක් වගේ මිලකට අපි යෝජනා කරන්නේ. ඒ වගේම කීරි සම්බා ගොයිමාතුරුන්ට වී කිලෝ එකකට රුපියල් 80ක් දීලා හාල් කිලෝ එක රුපියල් 150ක් වගේ මිලක් තමයි අපි යෝජනා කරන්නේ. දැන් සහල් මිල තීරණය කරන්නේ කවුද? මේ වී මිල තීරණය කරන්න බෑ මේ වී මෝල් හිමියන්ට. රටේ ශිරසේන මහත්තයට ඒක තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ රජය. ඒ නිසා එක එක වී මෝල් හිමියන්ට ඕනේ විදියට වී මිල තීන්දු කරන්න බෑ. වී මිල තීන්දු කරන්නේ රජය. ගොවියට සහතික මිලක් ගේම පිළිබඳ අපට කිසිදු ගැටලුවක් නැහැ. අපි ඉන්නේ ගොවියා ශක්තිමත් වෙන්න ඕනේ. වී මිල තීරණය කරන්නේ රජය. ඒක හොඳින් වී මෝල් හිමියෝ මතක තියාගත්තොත් හොඳයි.